දැන් ප්‍රශ්න තියෙන්නේ මේකෙන් පැනනගෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ බර මුළුමනින් උහුලන්න වෙන්නේ පාරිභෝගිකයන්ට. ඒක නිශ්චිතව තියෙනවා මේ මේ විගණන වාර්තාව. මේ විගණන වාර්තාවේ නිශ්චිතව ඒක සඳහන් වෙලා තියෙනවා. ඔවුන් කියන විදිහට92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 9.7 මේ අමතර කමිෂන් එක එකතු වෙලා තියෙනවා හැම පෙට්‍රල් ලීටරයකට. මේ මේ කමිෂන් එකේ වැඩිපුර මුදල ගෙවන්නේ නැතුව නීතියට අදාළ මුදල ගෙවනවා නම් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9.7 අඩු වෙනවා. ඊට අමතරව අර වාෂ්පීකරණ අලාභය කියන එකේ වැඩි කරලා තියෙන ගාණත් සැලකුවට පස්සේ රුපියල් 10.78 පෙට්‍රල් 92 පෙට්‍රල් ලීටරයක මිල අඩු කරන්න පුළුවන්. මේ 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 හොරකම නැවැත්වුවොත් එහෙම මේ වංචාව මේ මගඩිය නැවැත්වුවොත් එහෙම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10.78 අඩු කරන්න පුළුවන්. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12.95 අඩු කරන්න පුළුවන්. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 9.27 අඩු කරන්න පුළුවන්. සුපර් ඩීසල් ලීටරයක මිල 10.95 අඩු කරන්න පුළුවන්. මේ විගණන වාර්තාව නිශ්චිතව කියනවා මේකේ බර මුළුමනින්ම ජනතාවට දරන්න වෙලා තියෙනවා. ජනතාවයි දැන් මේ බර දරන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරත හැකි කියලා. මේක නවත්ත ගත්තු. දල වශයෙන් ඒ කියන්නේ පොදුවේ ගත්තට පස්සේ පෙට්‍රල් ඩීසල් හැම එකම රුපියල් 10කින් විතර අඩු කරන්න පුළුවන්. රුපියල් 10ක් විතර මිල අඩු කරන්න පුළුවන්.